පලෑති රුකට තමයි ගල් ගසන්නේ. අද උරණ වෙලා ඉන්න, කෝප වෙලා ඉන්න සමගි ජන බලවේගය. අද මේ වෙනකොට සැලකී යුතු මඩ ප්‍රහාරයක් ජාතික ජන බලවේගය වෙත එල්ලෙමින් පවතී. ජාතික ජන බලවේගයට එල්ල කරන්න තරම් දේශපාලන විවේචනයක් අද අනිත් පාර්ශ්වයන්ට ඉතුරු කළා නැහැ. ලාල්කාන්ත සහෝදරයා කිව්වායේ කියන්නේ ගමට අධිකරණ බලය දෙනවා. ඔහු කිව්වායේ කියන්නේ යුක්තිය පසිඳලවීම ගමට දෙනවයි කියන කතාව. අපි දන්නවා ඔහු දේශපාලඥයේ වේදිකාවක කරපු කතාවක්. ඒ වේදිකාවේ කරපු කතාව ඇතුලේ ඔහුට එහි සමස්ත ස්ට්‍රක්චර් එක කතා කරන්නේ නැහැ. ඒ වේදිකාවක කරන කතාවේ දෙන්නේ සාමාන්‍යයෙන් අර්ථ ගැන්වීම පමණයි. ඒ අර්ථ ගැන්වීම ඔහුගේ සමස්ත කතාව ඇවුම්ගන් දුන්නා නම් ඒ සමස්ත කතාව තියෙන අර්ථය නෙවෙයි අද ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් මල්ලාගෙන සිටින්. ලාල්කාන්ත සහෝදරයා කතා කරන කොහොමද අපි බලය පල්ලෙහාට ගෙනියන්නේ කියන කාරණය ගත්තයින් පස්සේ කට්ටිය ඔක්කොම මේ අද වෙනකොට මේ කැළඹීම ඇති කරලා තියෙන්නේ අධිකරණ බලය පහළ ඉන්න ගමේ මිනිහගේ අතට දුන්නයින් පස්සේ මොකද්ද වෙන්නේ කියන කාරණය. සමාජයේ ජීවත් වෙන පහළ ස්තරයේ මිනිස්යාගේ අතට අධිකරණ බලය ලබා දුන්නයින් පස්සේ මොකද්ද මේ රටේ වෙන්න පුළුවන් තත්ත්වය? මෙන්න මේක තමයි මේ 88 ගලපන්න උත්සාහ කරන්නේ. මේක තමයි මේ අතීතයට ගලපන්න උත්සාහ කරන්නේ. මේ සියල්ල කරන්නේ මෙන්න මේකත් එක තමයි. මෙන්න මේ වචන ටිකත් එක තමයි මේ කතාව කියන්නේ. පුරවැසියන් විසින් විනිශ්චය කිරීම කියන එක ලෝකෙ නැති සංකල්පයක් නෙමෙයි. ලෝකෙ තියෙන සංකල්පයක්. ලාල්කාන්ත සහෝදරයා කියන්නේ මේ සමහරක් දේවල් ගමේම විසඳගන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන්. මේක නීතියේ දැනටත් තියෙන දේවල්.